ආයුබෝවන් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ ස්මාර්ට්ෆෝන් රිවිව් එකක්. ඉතින් අද රිවිව් කරන්න යන්නේ Samsung Galaxy J2 Co මොබයිල් ෆෝන් එක. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එක ගොඩක් අඩු මිලකට ගන්න පුළුවන් ස්මාර්ට්ෆෝන් එකක්. ඒ වගේම මේකේ අනිත් ෆෝන් වලට වඩා වෙනස්කම් ගොඩක් තියෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් ඒව ගැන කතා කරමු. ඉතින් මුලින්ම අපි ෆෝන් එක අන්බොක්ස් කරලා බලමු. ඉතින් මේ විදිහට තමයි අපිට box එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සරහා ගහලා තියෙනවා Samsung Galaxy J2 Co කියලා. ඒ වගේ මේකේ දෙපැත්තේ මොනවත් අපිට බලා ගන්න විශේෂ යමක් නැහැ. ඊළඟට මේකේ අනිත් පැත්ත බලුවම මේකේ ස්පෙસિෆිකේෂන් ටිකක් සඳහන් කරලා තියෙනවා. මෙතන අපිට 8GB කියලා ගාලා තියෙනවා. يعني මේක 8GB version එකක්. මේකේ internal storage එක 8GB. මේකේ තියෙන QHD display එකක් කියලා සඳහන් කරලා තියෙනවා. මේක අනිත් ෆෝන් වලට සාපේක්ෂව අඩු resolution එකක් තියෙන display එකක්. ඒ වගේ මේකේ තියෙන apps අපිට SD කාඩ් එකක් දැවුවොත් ඒකට move කරන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. මේකේ තියෙන 1GB RAM එකක් 8GB storage එකක් එක්ක. ඒ වගේම මේකේ 4G LTE පහසුකම් තියෙනවා. මේකේ තියෙන්නේ 2600 mAh බැටරි එකක්. මේකේ 8 megapixel කැමරා එකක් සහ selfie cam එක 5 megapixel කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් දැන් අපි open කරලා බලමු මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. ඉතින් මේ තියෙන Samsung Galaxy J2 Co mobile phone එක. අපි දැන් මේක power on කරගෙන බලමු. ඔයගලන්ට පේනවා ඉතින් on වෙනකොට මේකේ වැටෙනවා Android Go edition කියලා. මේකේ තියෙන Android Oreo version එකේ mini edition එකක් Android Oreo Go කියලා. ඒක නිසා මේකේ අපිට Android Oreo එකේ තියෙන ඔක්කොම දේවල් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ගොඩක් දේවල් මේකේ අඩුයි. මොකද මේක high end device එකක් නෙවෙයි. ඉතින් මම මේක සති කීපයක් පාවිච්චි කරා. දැනට මේකට apps කීපයක් install කරලා බැලුවා. සාමාන්‍යයෙන් සමහර වැඩ කරන්නේ නැති apps තුත් තියෙනවා. ඒ ගොඩක් apps අපිට කිසි අවුලක් නැතුව මේකේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ පහල අපිට බලා ගන්න පුළුවන් අපේ charger එක connect කරන තැන සහ microphone එක. ඒ වගේම 3.5 mm headphone jack එකත් බලා ගන්න පුළුවන්. display එකේ පහල Samsung logo එක තියෙනවා. ඉහළ කෙළවරේ speaker එකක් සහ selfie camera එකක් තියෙනවා. ඒ වගේම මේකේ වම් පැත්තේ බැලුවොත් volume එක විතරයි තියෙන්නේ. ඒ වගේම දකුණු පැත්තේ අපිට මේකේ power button එක බලා ගන්න පුළුවන්. උඩ පැත්තේ නම් කිසිම දෙයක් නැහැ. ඉතින් box එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ J2 smartphone එක. ඊට අමතරව මේකේ quick start guide එක තියෙනවා. ඒ වගේම අපේ charging cable එක තියෙනවා. ඔයගලන්ට වෙනවා ඉතින් දැන් අර ඉස්සර වගේ නෙමෙයි කුටු හැඩියේ charger එක තමයි එන්නේ. ඉතින් මේකේ මේ wall mount එකේ ඔයගලන්ට පේනවා ඇති එළියට ඇදලා ගන්න තියෙනවා. ඊට පස්සේ තමයි මේක current එකට සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ අපිට අනිත් තියෙන්නේ අපේ headphone එක. සාමාන්‍ය Samsung phone වල තියෙන වගේ normal එක. ඉතින් මෙන්න මේ දේවල් තමයි අපිට box එකේ තියෙන්නේ. මේකේ සාමාන්‍ය ෆෝන් එකක තියෙන settings ටික මේ උඩ notification panel එක පල්ලෙහාට කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. මේකේ auto brightness පහසුකම නැහැ. මොකද මේක ambient light sensor එකක් නැති නිසා. දැන් තියෙන හැම ස්මාර්ට් ෆෝන් එකකම වගේ මේකෙත් තියෙනවා ultra data saving mode එකක්. ඒ වගේම මේකෙදී කිසිම අවුලක් නැතුව අපිට Google assistance පහසුකම පාවිච්චි කරන්නත් පුළුවන්. ඇත්තට මේක ගොඩක් ප්‍රයෝජනවත් විදිහට තියෙනවා. Google assistance එකෙන් අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන්. අපිට voice command දෙන්න පුළුවන්. ඒ වගේම මේකේ menu එකට ගියාට පස්සේ මේකේ අර අනිත් ෆෝන්ස් වල වගේ side by side pages නෙවෙයි තියෙන්නේ. මේකේ අපිට apps ටික බලන්න උඩට පල්ලෙහාට scroll කරන්න තියෙන්නේ. ඉතින් මේකේ settings වලට ගිහිල්ලා බලුවට පස්සේ මේකේ තියෙනවා Android 8.1. ඒ කියන්නේ Android Oreo හැබැයි Go edition එක. ඒ කියන්නේ original එකේ mini version එකක් වගේ එකක්. ඒ වගේ මේකේ back side එක බලුවොත් අපිට තියෙනවා 8 megapixel camera එකක්. ඒ වගේම flash එක සහ speaker එක. ඊට අමතරව Samsung logo එක බලා ගන්න පුළුවන්. වෙන දෙයක් අපිට මේකේ බලා ගන්න නැහැ. ඉතින් මේකේ ඉස්සර පැත්තේ ඕගලන්ට පේනවා ඇති home button එක අයින් කරලා තියෙනවා. ඉතින් home button එක අයින් කළාට ඒ ඉඩ මේකේ display එකට පාවිච්චි කරලා නැහැ. එතනට නිකම්ම Samsung logo එක දාලා විතරයි. ඒ වගේ මේකේ ඉහළින් අපිට බලා ගන්න පුළුවන් තවත් speaker එකක් සහ selfie camera එක. මේකේ selfie camera එක. ඒ වගේ මේකේ තියෙන Android Oreo එකේ Go edition එක නිසා මේකේ multitasking පහසුකම් නැහැ. ඉතින් මේකේ specifications හරියටම බලා ගන්න අපිට පුළුවන් මේ CPU-C කියන Android app එක පාවිච්චි කරන්න. මේකේ computer version එකකුත් තියෙනවා. ඒක ගැනත් මම ඊට කලින් video එකක් කරලා තියෙනවා. අවශ්‍ය නම් ඒකත් බලන්න පුළුවන්. ඒකත් ඔයගොල්ලෝ computer වලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් මේ app එකේ තියෙන විදිහට මේකේ device කියන එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් මේකේ Samsung model එක. ඒ වගේම phone එකේ RAM එක සහ තවත් ගොඩක් විස්තර එතන තියෙනවා. ඒ වගේම මේ system කියන එකට ගියාට පස්සේ මේකේ Android version එක සහ වෙනත් system එකේ details ටිකක් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට battery කියන tab එක යටතේ battery එකේ health එක සහ දැන් තියෙන battery එකේ status එක පෙන්වනවා. ඊළඟට මේ sensors කියන එකේ මේ phone එකේ තියෙන sensors මොනවද කියලා අපිට බලා ගන්න පුළුවන්.
ඉතින් ඔයගලන්ට පේනවා ඇති ඇක්සලෝමීටර් එක, ප්‍රොක්සිමිටි සෙන්සර් එක, ස්ක්‍රීන් ඔරියන්ටේෂන් සෙන්සර් එක සහ තවත් ටිල්ට් ඩිටෙක්ටර් සහ සිග්නිෆිකන්ට් මෝෂන් ඩිටෙක්ටර් කියලා සෙන්සර්ස් දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ජයිරොස්කෝප් එක, මැග්නිටෝමීටර් එක වගේ වන්න නැති නිසා ඔයගලන්ට කම්පාස් එක වගේ දේවල් පාවිච්චි කරන්න බෑ. ඒ වගේම VR පාසුකමත් මේ ෆෝන් එක හරහා ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේකේ CPU එක ගැන හිම කතා කළොත් මේකේ තියෙන්නේ ARM Cortex A53 1.43 GHz ප්‍රොසෙසර් එකක්. ඒවගේ මේකේ CPU status සහ GPU එක ගැනත් මෙතන සඳහන් වෙලා තියෙනවා. මේක ගැලරි එකට ගියාමත් අපිට විශේෂයෙන්ම බලන්න පුළුවන් නෑ, සාමාන්‍ය විදිහට තියෙන්නේ. ඉතින් මේකේ ඉමේජ් ක්වලිටි එකත් සාමාන්‍ය හොඳ තත්ත්වයක තියෙනවා. මම දැනට මේකෙන් ෆොටෝස් කීපයක් අරගෙන මගේ Instagram එකෙත් දාලා දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේකේ ෆොටෝ සාම්පල් සහ තවත් channel එකේ අලුත් updates, අලුත් අලුත් දේවල් ගැන YouTube එකේ දානවට අමතරව යමක් බලා ගන්න අවශ්‍ය නම් මගේ Instagram එකත් follow කරන්න. ඉතින් මේ වෙන ලින්ක්ස් වලින් ගිහලා ඔයගොල්ලන්ට පුළුවන් Instagram එකේ මාව හොයාගන්න. ඒකෙ දින ෆොටෝ සාම්පල්ස් එහෙම බලලා ඔයාලට මේකේ කැමරා ක්වලිටි එක ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඉස්සරහට දාන රිවිව්ස් වලට අදාළව ගොඩක් පෝස්ට් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම අපි කැප්චර් කරපු ෆොටෝ එකක් ඕපන් කරලා මේ විදිහට උඩට ස්ලයිඩ් කරාම ඒකේ ඩීටේල්ස් අපිට බලා ගන්න පුළුවන්. කැමරා එකේ ෆොටෝ එක ගත්තේ මොන සෙටින්ග්ස් යටතේද, කැමරා එකෙන් ෆොටෝ එක ගත්ත සෙටින්ග්ස් මොන වගේද කියලා සහ රිසොලියුෂන් එක වගේ ගොඩක් විස්තර එතනින් බලා ගන්න පුළුවන්. මේක කැමරා එක ඔන් කරාම මෙන්න මේ විදිහට තමයි පේන්නේ. නෝමල් ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ මේකේ. මේ ගොඩක් ඇඩ්වාන්ස් කැමරා එකක් නෙමෙයි. ඉතින් ඔටෝ ෆෝකස් පාසුකමක් තියෙනවා. ඒ වගේම නමුත් මේකේ ෆුල් HD වීඩියෝ රෙකෝඩින් පාසුකම තියෙනවා. ඒ වගේම හයි රෙසලියුෂන් ෆොටෝ කැප්චර් කරන්නත් පුළුවන්. ඉතින් සෙල්ෆි කැමරේ ගැන වැඩිය කියන්න යමක් නැහැ. සාමාන්‍ය හොඳ තත්ත්වයේ තියෙනවා. සෙල්ෆි කැමරේකට මේකේ ෆ්ලෑෂ් එකක් එන්නේ නැහැ. බෑක් කැම් එකත් එක්ක විතරයි ෆ්ලෑෂ් එක තියෙන්නේ. ඉතින් මම මේක පාවිච්චි කරපු සති කිහිපය ඇතුළත මම මේකේ ගේම්ස් කිහිපයකුත් ප්ලේ කරලා බැලුවා. ඉතින් මේකේ ගේමින් පර්ෆෝමන්සස් බලා ගන්නත් එක්ක මම මේ ඔයගලන්ට ගේම් එක ප්ලේ කරලා පෙන්නන්නම්. මම මේ තනිය අතින් ප්ලේ කරන්නේ, ඒක අතකින් තවත් ෆෝන් එකකින් වීඩියෝ කරන ගමන් ඉතින් හරියට ප්ලේ කරගන්න බෑ. මේකත් මේ මගේ ෆෝන් එක නෙවෙයි, වෙන කෙනෙක්ගේ. මේක වීඩියෝ එක රෙකෝඩ් කරගන්න ඕන නිසා මම ටක් ගාලා ඉල්ල ගත්තේ. මම ඉස්සෙල්ලා කලබලෙට වීඩියෝ කරලා පස්සේ තමයි මේක වොයිස් කරලා එඩිට් කරලා අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඉතින් මට තවම ස්මාර්ට් ෆෝන් එකක් නැහැ. මේ රිවිව් කරන G2 එකත් තාවකාලිකව හම්බෙච්ච එකක්. ඉතින් මේකේ ඉන්බිල්ට් තියෙන ඇප්ස් ගැන බැලුවොත් ගොඩක් Google Apps Go Edition තියෙන්නේ. ඒකුවේ Google Maps Go, ඊළඟට Gmail Go සහ YouTube Go වගේ ගොඩක් ඇප්ස් තියෙනවා. මේවා ඇත්තටම low end ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන් විදියට ඔප්ටිමයිස් කරපු ඇප්ස්. ඉතින් අර සාමාන්‍ය ඇප්ස් වගේ ගොඩක් ඇඩ්වාන්ස් නැහැ. මේ සිස්ටම් එකේ හොඳට ක්‍රියාත්මක වෙන විදියට තමයි ඒවා හදලා තියෙන්නේ. ඒ වගේම මේකේ බැටරිය ගැන කතා කරොත් මේකේ තියෙන රිමූවබල් බැටරිය එක. ඉතින් මේකේ බෑක් සයිඩ් එක ගැලෙව්වට පස්සේ තමයි අපිට අපේ SIM දාන තැන සහ chip දාන තැන බලන්න පුළුවන්න්නේ. ඉතින් මේක ඩුවල් SIM, ඒ වගේම chip එකකුත් දාන්න පුළුවන්. ඉතින් SIM දෙකට අමතරව chip එකක් දාන්නත් මේක තැනක් දීලා තිනවා. දැන් සමහර ෆෝන් වල නම් SIM දෙක නැත්තම් එක SIM එකයි chip එකයි. මේක එහෙම නැහැ. SIM දෙකයි chip එකයි තුනම එකසරේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අවශ්‍ය නම් බැටරිය අවුලක් ගියොත් මේ විදියට බැටරි රිමූව් කරගන්නත් පුළුවන්. ඉතින් ඔයගලන්ට පෙනෙනවා ඉතින් මෙතන micro SD card කියලා දාන තැන අපිට පෙන්වලා දීලා තිනවා. ඉතින් මෙන්න මේ වගේ අපිට normal chip එකක් අරගෙන මේකට දාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ Samsung Galaxy J2 Co ස්මාර්ට් ෆෝන් එක ගැන මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා. මේක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් සමහර විට ඔයගලුන් ගා මේ මොබයිල් ෆෝන් එක ඇති, ඔයගලෝ පාවිච්චි කරලා තියෙන නැත්නම් ඔයගලුන්ට මේ පිළිබඳව යම් අදහසක් ඇති. ඉතින් ඔයගලුන්ගේ අදහස් පල්ලෙහින් මතකතුව කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. මගේ channel එක තවමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තමයි මගේ Instagram profile එක දිනවා. Instagram ඉන්න කට්ටිය අනිවාර්යෙන් follow කරන්න. ඒකනුත් ඔයගලුන් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම newson.h.blogspot.com website එකට ගිහිල්ලා බලන්න. එතනත් ගොඩක් ලිපි මන් දාලා තිනවා. ඉතින් ඒකෙන් උත් ඔයගලන්ට ප්‍රයෝජනයක් වෙයි. එහෙනම් ඉස්සරහටත් තවත් මේ වගේ ගොඩක් වීඩියෝස් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මම සමු ගන්නවා. එහෙනම් තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.